court order CCD to probe private hospital kidney racket වාර්තා කරලා තිබෙනවා අදවසේ ඔබ මේ සිදුවීම් පිළිබඳව අද දෙරණ ඔස්සේ තොරතුරු වාර්තා කරපු හින්දා මේ සම්බන්ධයෙන් දැනුවත් කියලා අපි විශ්වාස කරනවා දිලිඳු පවුල්වල පුද්ගලයෝ මුලා කරලා මුදල් ලබා දෙනවා කියලා කියලා ඉන්පස්සේ බොරැල්ල කොටාපාරේ පිහිටි පෞද්ගලික රෝහලක් කරහා කෙරෙන වකුගඩු විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා කඩිනමින් අධිකරණ කරුණු වාර්තා කරන්න කියලායි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය ඊයේ කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කළේ මේ විමර්ශනවලදී වාර්තා වෙලා තිබෙනවා වකුගඩු ලක්ෂ 120 154 මුදලකට අලෙවි වෙලා තිබෙනවා කියලා දැනට පුද්දලෙන් 5 දිනක පමණ මේ පෞද්ගලික රෝහල වෙත වකුගඩු ලබා දීලා තිබුණත් මේ වෙනතේ කෙම පුද්දලන්ට මුදල් ලැබිලා නැහැ කියන එකත් කියනවා මේ පුද්ගලයන් විසින් වකුගඩු ලබා දීලා තියෙන බොරැල්ල කොටාපාරේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙන වෙස්ටර්න් රෝහල වෙත කියලා අනාවරණය වෙලා තිබෙන බව කොළඹ අපරාධ කොට්ටාශය කියනවා වකුගඩු ලබා දී ඇති සියලු දෙනා දිනඳු පවුලවල පුද්ගලයෝ වෙනවා අවුරුද්දයි මාස 5කට දරුවෙකුට කිරි දෙන මමක් දෙය අතර සිටිනවා කියලා කියන්නේ මේ වකුගඩු දේශීය විදේශීය වශයෙන් විකුණනවා කියලා තොරතුරු ආරංචි වෙලා තිබෙනවා කියලාත් පුවත්පතේ සඳහන් කරලා තිබෙනවා බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ කාන්තාවක් පිරිමි පුද්ගලෙක් මේ හරහා රෝහල්ට පුද්ගලයෝ සම්බන්ධ කරනවා කියන එකයි කියන්නේ අද දවසේ පුවත්පතේ සිරස්තලයේ වාර්තා කරලා තියෙන ඉගෙන ඉතින් වකුගඩු අවශ්‍යතා තියෙන බොහෝ අය ඉන්නවා ඒ අවශ්‍යතාවල් තියෙනවා නමුත් සම්බන්ධ වෙන විදිහක් නැහැ පත්‍රේ ඇඩ් එක දැම්මෙන් පස්සේ හා දෙන්නම් හිට දෙන්නම් කියලා පරීක්ෂණ ටික ඔක්කොම කරගන්න ඕන ලොකු මුදලක් එයාට වැය වෙනවා ඉතින් පරීක්ෂණ ටික ඔක්කොම කරායින් පස්සේ අන්තිම දවසේ හරි දානපතියා එන්න සූදානම් වෙලා ඉන්නෝ කියලා බලාගෙන ඉස්පිරිතාලෙත් ගිහලා බෙඩ් එකත් ඔක්කොම කරගෙන ඉන්නෝ ගෙවල් වල පවුල් වල කට්ටියට ඔක්කොම සලකලා ඊට පස්සේ අදාළ පුද්ගලයා ඉන්නේ නැහැ ඉතින් එවැනි වංචා සාගත සිදුවීම් බොහොමයකුත් වෙනවා ඉතින් මේ අතර තමයි මේ හොරෙන් කරන්න වෙන්නේ නිසි ක්‍රමවේදයක් නැති වුනහම නිසි ක්‍රමවේදයක් යටතේ හදලා යම්කිසි දානපතියෙක් නම් ඒ දානපතියා සුවක මැත්තෙන් එනවා නම් ඒ සම්බන්ධ රෙජිස්ටර් වෙන්න ක්‍රමවේදයක් තිබිලා අදාළ පුද්ගලයෝ සම්බන්ධ කරලා ගෙවීම් කරන්න පුළුවන් කැමැති අයට ඒ ගෙවීම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දුන්නා නම් ඉතින් මේකේ ඒ කටයුතු හොරෙන් සිද්ධ වෙනකන්නේ දෙන කෙනාටත් ඒක ලැබෙයි. ඉතින් නීතිමය යම්කිසි බාධාවල් තියෙනවා. හැබැයි මේ නීතිමය බාධාවල් ලෝකේ වෙන වෙන තැන්වලදී මේවා ඉවත් කරලා තිබෙනවා. මේක ජාවාරමක් විදිහට කරනවට වඩා එතකොට මනුෂ්‍ය පරිත්‍යාගයක් වෙනවා, කැමැත්තෙන් වෙනවා, දුප්පත් පවුලක මිනිස්සුෙකුට යම්කිසි දෙයක් ලැබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇහුව වෛද්‍යරුවන් කීපලාවක් ඒ වෙලාවේදී නීති හරස් වෙන විදිහ තමයි කිව්වේ. ඉතින් මේක නීති හදන්නෙත් මිනිස්සු නීති වෙනස් කරන්න පුළුවන් මිනිස්සුන්ට. ඉතින් හොඳ විදිහක් කරන එක තමයි හොඳනේ. මොකද නැත්තම් කී දෙනෙක් අපිට මනුෂ්‍යත් දෙන්නට හැමදාම වකුගඩු රෝගීන් කතා කරලා එහෙම ඉල්ලනවා උදව් කරනවා අපිට කරන්න දෙයක් නැහැ මොකද මනුස්සද්දරනේ වකුගඩු රෝග සඳහා තියෙන අයට අපි හඳුනාගෙන මුල් අවදියේදී ඒ අයට ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ ඒ කටයුතු තමයි මනුස්සද්දරන හරහා අපි කරන්නේ ඉතින් පරිත්‍යාගශීලීන් අපිට ලැබෙන්නේ නැහැ ඉතින් ඒ හින්දා අපිට දුරකථන ඇමතුම් දුන්නට ඇත්තටම අපිට සම්බන්ධකරණය කරන්න විදිහක් නැහැ නමුත් මේ පරිත්‍යාගශීලීන් බොහොමයක් ඉන්න තැනක් එක්ක මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ආයතන වලට ලොකු වගකීමක් තියෙන වැඩක් ලක්ෂ ගානකට පොරොන්දු වෙලා වකුගඩු අරගෙන කෝටි ගණනකට විකුණලා කියන කතාව මේ බොරැල්ලේ රෝහලක ජාවාරමක් අසුනා කියන්නේ පෙර උපුටා දැක්කෝ කාරණේම තමයි. ඒ අනුව ඊයේ මේ ජාලගත වකුගඩු ජාවාරම සඳහා මේ රෝහලට වකුගඩු දායකයන් සම්බන්ධ කරලා තියෙන පිරිමි පුද්ගලෙක් කාන්තාවක් කියලා ඊයේ කොළඹ අපරාධ කොට්ටාශය කිව්වා. මේ සිද්ධියේ වංචා සහගත සිදුවීමේ සාක්ෂි සටහන් කරගනිමින් ඉන්න බව පුවත්පතේ වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. මේ තොරතුරු වාර්තාව අද දෙරණ උකුස්සා ඔස්සේ තමයි අපි හවස 6:55ට ඔබට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් වාර්තා කරලා තිබුණේ. ඉතින් එය තමයි අද දවසේ මේ වාර්තා කරලා තියෙන සෑම පුවත්පතකම.